හලෝ ඇහෙනවද? ඇහෙනවා. ඒ අර කොම්පියුටර් කාස් කරන මහත්තයාද? ඔව් ඔව් කියන්න. මම මේ අපේ ළමයිගේ අම්මා කතා කරන්නේ. දරුවන්ට කොම්පියුටර් කාස් කරන්න තමා ඕන. මුන් මේ නහින්න හදනවා කොම්පියුටර් ඉගෙන ගන්න ඕනෑය ඕනෑය කියලා. ඒ මං ඇඟේ ලේ නැතු ඉන්නේ මුන් මේ කොම්පියුටර් උඩින් පැල්ල දිවිනහ ගනී කියලා. මං ඒකයි මේ ගත්තේ. ඔගොල්ලෝ ගා එකක් තියනවද නැත්නම්? මොකක්ද අම්බිකාව? කොම්පියුටර් තියනවද? ඔව්. මහත්තයාට කියන්න අපේ උන් දෙන්න ඇස් වහක් කට වහක් නැ යසට ස්වීටි ඔක්කොම බාලා මේක ඔන් කරගන්න. හැබැයි මහත්තයා මුන්ට තාම සඩ්ඩවුන් කරගන්න දන්නේ නැහනේ. මහත්තයාට කියන්න අනේ දවසක් සඩ්ඩවුන් කරන්න වින්ද දුක. බැරිම දෙන ස්වීටි ඕප් කළා දැම්ම. අඩේට හොඳ නැහැ. අඩේ මේ වෙන්න පුළුවන්. ඩිස්කේ ක්‍රෑෂ් වෙන්න පුළුවන්. විතරේම කරනවල. මං කීව මේ මේ කෙහෙම් මල හැඳි ගෑවිලයි කෑස් වෙයි මම කීවෝ. අහන එකක්ද? තාම පොඩි දරුවෝ. පුරතල් වයස නොවේ. එකෙකුට 29යි අනිකට 32යි. එහෙනම් ඉතින් මූලික ටික තමයි දැනට කරන්න වෙන්නේ. ඉතින් වර්ඩ් එක්සෙල් වගේ නම් කරන්න වයසක් නෙවෙයි. මම එහෙනම් දවසක් ඇවිල්ලා සාමාන්‍යයෙන් පාවිච්චි කරන විදිහ කියලා දීලා යන්න. ඔය ටික ලොකු වුණාම කරමු. දැනුත් මුන් දෙන්න මේ පිස් බන් දෙකක් අකා මේ කොම්පියුටරේ කැලි ගලෝ ගලෝ ඉන්නවා නේද කියන්නේ ළමයි නන් නේද? පොඩි අය එහෙම තමයි. අනේ මහත්තයා මුන් දෙන්නට කොම්පියුටර හොඳට කියලා දෙන්න සල්ලි නම් ප්‍රශ්නයක් නැහැ. කීයද මහත්තයා ගාන? 22කට 1000ක් ගන්නෙ. එක දවසට හෙන ගහන්න එපා. ඒ වෙන කෙනෙකුට මේ පය දෙකමාරම මම පටන් ගන්න පාඩම ඉවර කරලා තමයි යන්නේ. 1000ක් නේ. අනේ 1000ක් ඉතින් වැඩි 2000ක්වත් ගන්න ඕනේ. 1000 දෙන්න ඇති. 2000ක් ගන්න 2000ක් ගන්න. කාරි නෑ. නෑ ප්‍රශ්නේ නෑ 1000. ගන්න මෙයා ගන්න. හරි. ඉඳලා හිටලා ඉතින් ඔය මාත්‍යා Facebook යනකොට බලන්න ඕනේ. මාත් ඉන්නවා. කොහෙද ඉන්නේ? සිරිය කියලා සර්ච් කරන්නකෝ. අනේ මහත්තයා මේ තව පොඩි උදව්වක් කරන්න ඕනේ. හරිද? ආ කියන්න. තරහ නැතුව මෙන්න මේක සඩ්ඩවුන් කරන හැටි කියලා දෙනවද? මම මෙහෙමයි දැන් ඔන් කරලා පල්ලෙහා තියෙන අර බාර් එකක් ඔපගේ තියෙන ටාස්ක් බාර් එක කියලා දෙනවා. අනේ ඒ පාවිච්චියක් නැහැ ඔව්වා. මහත්තයා තමයි ඉතින් බාර් එකට ගියොත්. දැන් ඔයා ඔන් නේදනේ තියෙන්නේ දැන්? ඔව් ඔන් කරපු ගමන් මොකද මේක ෂට්ඩවුන් කරන්න දන්නේ නැහැ. ඔන් කරන විදිහේ දැනගන්න ඕනේ ඉස්සෙල්ලා මම. ෂට්ඩවුන් කරන්න දන්නේ නැති ඉඳ පැය 24ම ඔන් කරපු ගමන්. ආ එහෙනම් ෂට්ඩවුන් කරන්නේ මේ බාර් එක වම් පැත්තේ තියෙන පොඩි අයිකන් එකක් තියෙන ඒක ක්ලික් කළා. ආ එතනින් ඇති ෂට්ඩවුන් එක. කොහකද? වම් පැත්තේ අයිනෙන්. ආ තියෙනවා. මේ තියෙනවා මේ තියෙනවා. දැන් හරිද? නෑනේ. වම් පැත්තේ අයිනෙන්. start menu එක දිනවනේ ඒ ක්ලික් කරාම start menu එකේ ඇති version එක මොකක්ද XP ද Vista ද දන්නේ නැහැ XP ද Vista ද නෑ සිහාන් නැත්තම් වල තව ලේසි දෙයක් තියෙනවා ආ කියන්න ගනේ කියන්නේ ඔල්ට දැන් keyboard එකේ තියෙනවා නේද Alt කියලා button එක තියෙනවා Alt එකත් එක්ක F4 කියන button එක ඔබන් ආහා එබෝ ඒක මුලින්ම එතෙන් දෙනවා නේද මේක ආ වා විශාලම් තියෙනවද දින එතනින් දෙන ෂට්ඩවුන්. ඒකට ඒක ලේසි. අනේ හත්තිලොව් මේක ෂට්ඩවුන් වෙනවා. මේ ළමයිනේ මෙහෙ වරෙල්ල. මේ බලා ගන්න ෂට්ඩවුන් වෙන ලක්ෂණ. අනේ. අනේ ෂට්ඩවුන් ගන්න ඉන්නේ. අනේ පිං මහත්තයාට කවදා හරි ෂට්ඩවුන් වෙන දවසක උපදින්න ඕනි දිව්‍ය ලෝකේ. නෑ ප්‍රශ්න නෑ. මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. නිකන් ෂට්ඩවුන් වෙන්න වගේ හදනවා ඒ උනාට තාම ෂට්ඩවුන් වෙන්නේ නැහැනේ. ඈ? එකක් වෙලා ගන්නවා. අනේ මහා මහත්තයා මේකෙන් දුමක් යනවා මහත්තයා මේ. දුමක් යනවා කම්පියුටරේ. ඒක වෙන්නේ. අනේ අනේ මේ පෙට්ටිය වගේ කෑනේ දුමක් යනවා. ඒක කොහොමද? අනේ මේ දැන් හරිද? ඔය අපේ කම්පියුටරේ පිච්චලා දැම්ම නේද? එහෙම කොහොමද? මේ බලන්නකො දුමක් යනවා. දුන්නේ. ඒක කොහොමද? අයියෝ අනේ මොකද කරන්නේ මේ අනේ ඔහේ ඉඳගෙන අපේ කම්පියුටරේ පුච්චලා දැම්ම නේද? එහෙම කොහොමද? අනේ මහත්තයා මේක බලන්නකෝ සදාකාලිකවම ෂට්ඩවුන් වුණා. එකවරම දුරකථනය විසන්දි වුණා. අපි හෙරු FM කියලා කියන උවමනා වුණත් ඒක කියා ගන්න බැරි වුණා. කොහොම වුණත් නැවත වාරයක් අපි එම දුරකථන අංකයට දුරකථන අමුතුමක් ගත්තා. ඒත් ඒ වෙනකොට එය ක්‍රියා විරහිත කරලා.